चकार के समय पलमन सत्य सेंसुरा पलमन देव प्रकाश ने द्वितीय नीति संग्रहण की विसी हायवन परिच्छेदे दासेष्ट दान में दक्वा मेदिन देवी समिधानन वहन से में नीति हा नियोग पिलिपदीमट ओबट अनकरन सेक एबेविन ओब ओबे मुलु हर्देंद ओबे मुलु सितिंद एवाट अवनतवी पिलिपदीयते ओब समिधानन वहन से ओबे देवेन वहन से बाव अद पिलिगेन देवी मगे आमटत उन्वहन से के नीति नियोग सहा अनपनत पिलिपदीमटत उन्वहन से च कीकरुवीमटत पुरंदुये युत्वे ओब उन्वहन से के अनपनत सियल्ल पिलिपदिन्न हूनाम उन्वहन से पुरंदु प्रकार ओब तमन्वहन से के विशेष सिनकात्मेन अद दिन पिलिगन्न बाव प्रकाश करने से तवद देवी समिधानन वहन से वदाल प्रकार ओब उन्वहन से ट कैपवु जनतावक बन पिनिस तमन मैवु अन्सियल जातींट वड़ा කීර්තියෙන්ද මහිමෙන්ද ගෞරවයෙන්ද ඔබ උසස් කරනසේ දේව වචනය මෙසේ දිවෙන් වහන්සේට සෝස්ත්‍ර වේවා පිළිතුරු ගීය ගීතාවලිය 119 1 සිට 8 දක්වා ඔබගේ පිළිතුර समिदंगे व्यवस्थाव अनुव हैसरेनाय भाग्यवत्तेय समिदंगे व्यवस्थाव अनुव हैसरेनाय भाग्यवत्तेय निदोस दिव्या कतकरनाय समिदंगे व्यवस्थाव अनुव हैसरेनाय भाग्यवत्तेय इतुमानगे शिक्षा पद पवत्तनाय मुलुसितिन इतुमान स्वयनाय भाग्यवत्तेय समिदुन्गे व्यवस्थाव अनुव हैसरेनाय भाग्यवत्तेय अप ओबे नियोग अनलस्व पवत्वन पिनिस ओब एवा अपट नियम कलसेक ओबे पनत पिलिपदीमेन मागे चर्याव स्थिरव पवत्वेवा समिदुन्गे व्यवस्थाव अनुव हैसरेनाय भाग्यवत्तेय ඔබ දැහැමී අරපනත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි ඔබේ පනත් පිළිපදින්නෙමි මා කිසිදා අත් නොහැරිය මැනව සඳුන්ගේ විවස්ථාව අනුව හැසිරෙන අය වාග්යවන්තය සොලමාත් සුබ සමග වෙන සේක්වා ඔබ සමග වෙන සේක්වා සුවිශේෂක මතය තුමන් විසින් දෙන ලද දේව වාක්‍ය නම් මෙසේ ස්වාමී ඔබට මහිමේ වේවා පස්වෙනි පරිච්ඡේදයේ 43 සිට 48 දක්වා ක්‍රිස්තුස් වහන්සේ කතා කරමින් මෙසේ වදාළසේක නුඹේ අසල් මෙසියාට ප්‍රේම කරන්න සතුරාට වෛර කරන්නයි की बाब ओब असा एत एह मम ओबट कियमी ओबे सतुरांट प्रेम करन ओबट पीरा करनन उदेसा याक्या करन मिसे ओब स्वर्गेही वैदसितन ओबे प्यानन महां सेगे पुत्रियो वन्न हु कुमक निसाद उन्वान से दुदलन हटहा සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක දමිටුන් හට හා අදමිටුන් හට වැසී වස්සන සේක
ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්න හෝ නම් එයින් ඇති විපාකය කුමක්? අයකමියෝ පවා එසේ නොකරත් ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්න හෝ නම් එයි ඇති විශේෂය කුමක්? විජාතිකයෝ පවා එසේ නොකරත් එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණව සිටිනාක් මෙන් ඔබද සර්ව සම්පූර්ණ වන්නේ. සුවිශේෂ වාක්‍ය එසේ කිසිදී ඔබට ප්‍රසංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරිනි, ඔබෙන් යම් කෙනෙක් ඇහුවොත් එහෙම කිතුනුවෙක්, එහෙම නැත්නම් ක්‍රිස්තියානිකාරයෙක් වන ඔබේ අන්‍ය ආගමිකයෙකු අතර තියෙන වෙනස මොකක්ද කියලා මොකද්ද ඔබ දෙන පිළිතුර? අද ක්‍රිස්තුන් වහන්සේ සුවිශේෂය තුල අපිට අන්න ඒ දේ ප්‍රකාශ කරනවා. දැන් ක්‍රිස්තුන් වහන්සේ කියනවා සතුරන්ට ප්‍රේම කරන්න කියලා. ප්‍රේමවන්තේනි, දැන් මෛත්‍රිය කරන්න කියලා අනිත් ආගම් වලත් උගන්වනවා. නමුත් සතුරට මේ වගේ ප්‍රේම කරන්න කියලා උගන්වන වෙනත් ආගමක් නැහැ. කිතුණු ආගම ක්‍රිස්තියානි දහම හැරුණු කොට. අන්න ඒකයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ ඔබයි අන්‍ය ආගමිකයෝ අතර තියෙන වෙනස මෙන්න මේකයි. දැන් ඔබත් ඔබට ප්‍රේම කරන අයට පමණක් ප්‍රේම කරනවා නම් ඔබේ ඇති විශේෂත්වය මොකද්ද? ක්‍රිස්තුන් වහන්සේ කියනවා. දැන් බලන්න ප්‍රේමවන්තයනි, අපේ සමාජය තුල ඕනම පවුකාරයෙක්, මේ ලෝකේ ඉන්න දරුණුම අපරාධකාරයා වුණත් තමන්ට ප්‍රේම කරන කෙනාට ප්‍රේම කරනවා, තමන්ට උදව් කරන කෙනාට උදව් කරනවා. එහෙමනම් ඒක ඒක විශේෂත්වයක් නෑ. ඕනම කෙනෙක්, ඕනම පවුකාරයෙක්, ඕනම දරුණු අපරාධකාරයෙක් ඒ දේ කරයි. නමුත් කිතුනුවෙක් වන ඔබ මම කළ යුත්තේ ඒ දේ විතරක් නෙමෙයි. ඊට හායින් ගිය ගැඹුරු ප්‍රේමයක් අපේ කිතුණු ජීවිතය තුළ අඩංගු වෙන්නට ඕන. ඒක තමයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ සතුරන්ට ඔබ ප්‍රේම කරන්නට ඕන. ඔබට කරදර කරන, අනදර කරන, අපහාස කරන සියල්ලන් වෙනුවෙන් ඔබ යාඥා කරන්නට ඕන. ප්‍රේමවන්තින් මේක අමාරුයි. නමුත් මේක තමයි කිතුණු ජීවිත ක්‍රමවේදය වෙන්නේ. දැන් බලන්න ඒකයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ. දැන් ජුදා දහම තුළ තියෙන සංකල්පය උන්වහන්සේ අරගෙන පෙන්නනවානේ. අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා ඔබට උගන්වනවා, සතුරට වෛර කරන්න කියලා ඔබට උගන්වනවා. ඒ කියන්නේ ජුදා දහම තුළ එදා තිබුණේ ඔබට යම්කිසි සතුරුකමක් කළොත් එම ඇහැක් ගැලෙව්වොත් එයාගෙත් ඇහැක් ගලවන්න ඔබට අයිතියක් තියෙනවා. එතකොට එකට එක කරන්නනේ. එතකොට මෝසිස්තුමායි නීතිය පැනවුවේ ඔවුන්ගේ සිද්දැඩිකම නිසා. ඒ කියන්නේ දා සමාජය තුළ මිනිස්සු තමන්ගේ එක ඇහැක් ගැලෙව්වොත් ඒ අනිත් මනුස්සයව, ඒ ඇහැ ගලවපු කෙනාව මරලා දානවා. එතකොට ඒක වළක්වන්නට තමයි මෝසිස්තුමා කියන්නේ ඔබගේ ඇහැක් ගැලෙව්වොත් ඔබ ඒ මනුස්සයව මරන්න යන්න එපා, ඇහැක් ගලවලා එතනින් නවතින්න. මේකයි කිව්වේ. ඒ සිද්දැඩිකම නිසා, මේ බොහොම දරුණු මිනිස්සු නිසා ඒ මිනිස්සු, මෝසිස්තුමා කිව්වේ. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කියනවා ඔබ ඒ වගේ දරුණු වෙන්නට යන්නට එපා. එහෙම යනවා නම් ඔබ කිතුණුවෙක් නෙමෙයි. ප්‍රේමවන්තීනි, ක්‍රිස්තුන් වහන්සේ නිකන් මේක කියලා නිකන් හිටියේ නැහැනේ. උන්වහන්සේ කුරුස ගහේ ගිහිල්ලා මේ උන්වහන්සේ උගන්නපු හැම දෙයක්ම කුරුස ගහේදී උන්වහන්සේ කරලා පෙන්නුවා. උන්වහන්සේ කියනවා මේ මාව මරණ සතුරන්ට පියාණෙනි, ඔවුන් කරන දේ දන්නේ නැති නිසා ඔවුන්ට සමාව දෙන්න. මේ දැන් ක්‍රිස්තුන් වහන්සේ ඔවුන්ව තවත් සාධාරණීයකරණය කරන දෙවියන් වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුන් වහන්සේ කියනවා පියාණනි, මේ අය මේ මාව මරන්නේ ඒ වැරද්ද දන්නේ නැති නිසා. අනේ අනේ, ඒක නිසා සමාව දෙන්න. තමන්ගේ මිනි මරුවන්ව තවත් සාධාරණීයකරණය කරනවානේ ක්‍රිස්තුන් වහන්සේ, ඔවුන් නොදැන කරන දේ නිසා කියලා. අන්න එවැනි ගැඹුරු ප්‍රේමයක් අපිට තියෙන්නට ඕන ප්‍රේමවන්තයනි. අන්න එතකොටයි ඔබ මම කිතුණුවන් බවට පත් වෙන්නේ. ඒක නිසා ප්‍රේමවන්තේනි, අපි උත්සාහ කරමු අපිට සතුරුකම් කරන අයට ප්‍රේම කරන්නට. දැන් අපිට අද දවසේ අපිව මරන්න, කපන්න, කොටන්න මිනිස්සු ඊතරම් සතුරු නැහැ.
අපි අසල්වාසී අපිට යම් කිසි හිත්‍රිදවීමක් කෙරුවයි කියමු පාරේ යද්දි අපිට කවුරු හරි ওই වාහනයක යද්දි වෙට්ටුවක් දැම්මයි කියමු නේ පාසලේදී ගුරුවරයෙක් අපිට ගැහුවයි කියමු අපි වැඩ කරන වැඩපළේදී නේ මගේ නම කැත කරනවා කෙරුවයි කියමු නේ මට අයුතු යෝජනාවක් ගිනාවයි කියපු කෙනෙක් වෙන්නට පුළුවන් නේ අද ඔය වගේ අය තමයි අද දවසේ අපි සතුරු කියලා අපි සලකන්නේ නේ ඉතින් ඒ අයට සමාව දෙන්න බැරිද අපිට ක්‍රිස්තුන් වහන්සේ තමන්ව මරණ අයට ඒ මරණ වේදනාවෙන් ඉඳගෙන සමාව දුන්නා නම් අපිට පුංචි පුංචි සතුරුකම් කරන අයට ප්‍රේමවන්තේනි අපි සමාව දෙන්නට ඕන අන්න එතකොටයි අපි නියම කිතුණුවන් බවට පත් වෙන්නේ එහෙමනම් එවැනි ජීවිත ක්‍රමවේදයක් ජීවත් කරවන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා ඔබට ජේසු පිහිටයි